ග්‍රාමීන් පසු යළිත් තීරණය සමග මුණ ගැසෙන විට අපි රුපියල්ට මොකද උනේ කියන තේමාව පිළිබඳව සාකච්ඡා කරමින් සිටියේ පළවෙනි වටේ පමණයි අපි සාකච්ඡා කළේ ප්‍රවේශයක් ලබාගත්තේ අපි ආචාර්ය ආර් අය ප්‍රසන්න මහතා වෙත යොමු වෙනවා දැන් කාරණා කීපයක් අපි මූලික වශයෙන් සාකච්ඡා කර 1977ට ගියා එහිදී ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ආනයන අපනයන වල තිබුණා වූ යම් යම් කරුණු කාරණා පිළිබඳව ආර්ථික ව්‍යුහය පිළිබඳ පූර්ණ අවබෝධයක් තිබුණාද නැද්ද කියන කාරණාව සහ වර්තමානයේදී ඇති වී තිබෙනා වූ කාරණා සහ අපේ මහාචාර්යතුමා සඳහන් කරපු විදිහට 1950 ගණන වල සිට රේඛාවක්සේ ඉහළට යාම යම් යම් අවස්ථාවලදී උච්චාවචනන් වීම කියන කාරණා පිළිබඳ මේ සියල්ල ගැන සලකා බලද්දී ආපෞසරයක් අපිට හිතන්න තියෙන්නේ ආර්ථික ව්‍යුහය පිළිබඳව පූර්ණ වශයෙන් අවබෝධයක් ඇතිව යම් යම් තීන්දුව තීරණ ගත්තා නම් මේ නොවන්නට තිබුණා කියන කාරණා කොහොමද ඊයේ දවසේදී මහා බැංකුව අධිපතිවරයා මාධ්‍ය හමුවක් හැඳවමින් කිව්වා මේ ඇමරිකා ඩොලර් 184ක් විතර මේ වෙනකොට මේ තත්ත්වය පාලනය කරගන්නට දාලා තියෙනවා එළියට නමුත් ඒ වෙනත් දෙයකින් ගෙවුණු මාස 10ක කාලය තුළ රුපියල් මිලියන 80,000ක් විතර මේ සුරකම්පත් විදිහට අරගෙන ගිහිල්ලා තියෙනවා මේ ආදී කාරණාත් බලපාල දෙන කොහොමවත් එතුමා විශ්වාස කරනවා කියලා කිව්වා දැන් අරගෙන තියෙන තීන්දුව තීරණත් එක්ක මේ තත්ත්වය පාලනය කරගන්න හැකියාවක් ලැබෙවි කියලා දැන් ඒ මහ බැංකුව පැත්තෙන් කියන කාරණා සහ රජයේ විදිහට යම් උත්සාහයක් ධර්මෙන් තිබෙන වග පේනවා ඒක උත්සාහයක්ද නැත්නම් ප්‍රකාශයක්ද කියන එක යථාර්ථයක් වෙනකන් අපිට කියන්න බෑ කොහොමනත් දැන් ඔබතුමාගේ පැත්තෙන් ගත්තට පස්සේ දැන් මේක ඇත්තටම අර අපි දැන් මේ විරාමයේ වෙලාවේ කතා කරා වගේ මේ එකපාරට ඇති වෙච්ච කාරණාවක්වත් නෙමෙයි මේක නිකන් මේ අසම්භාව්‍ය ක්‍රියාවක්වත් නෙමෙයි මොකක්ද එහෙනම් මේක ඔව් මං හිතන්නේ දැන් මම පළවෙනි වටේදී සාකච්ඡාවේ යම්කිසි න්‍යායාත්මක කරුණු කාරණා කතා කරේ දැන් අජිත් ආචාර්ය අජිත් දිසානායක මහත්තයා කිව්වා වගේ ආර්ථිකයේ ව්‍යුහයේ පිළිබඳව අවබෝධ කරගෙන සිටිනවාද කියන කාරණාව තමයි අපි මෙතනදී තේරුම් ගන්න ඕන. ඉතින් මම එක උදාහරණයක් කිව්වා අපි නිසි ප්‍රතිසංස්කරණ 77 විවෘතාර්ථිකය හඳුන්වලා දීලා අද වෙනකොට අවුරුදු 40කට ආසන්න 40ක් විතර වෙනවා. එතකොට මේ වෙනකොට ඒ 77 ආරම්භ ආර්ථිකය විවෘත කරා පසු ගත්ත ක්‍රියාමාර්ග වල දිගුවක්ද තාම තියෙන්නේ. නැත්නම් මම උදාහරණයක් විදියට කිව්වොත් අපි ආර්ථිකය විවෘත කළත් සමග අපි ලෝක වෙළඳපොළට අපි අපනයනය කරපු භාණ්ඩ වර්ග රාශියක් තියෙනවා ප්‍රධාන වශයෙන්. දැන් උදාහරණයක් විදියට 1986 විතර වෙනකොට අපේ අපනයන බාස්කට් එක තුළ ප්‍රධාන අපනයන පවට ඇඟලුම්පත් වෙනවා. එතකොට 1986 ඉඳන් අද වෙනකම්ම ඇඟලුම් තමයි අපනයන ආදායම් වල වැඩිම අපනයන ආදායමක් අපේ රටට ගේන්නේ 45% අපනයන ආදායමෙන් අපිට ලැබෙන්නේ ඇඟලුම් අපනයනේ මේ වෙනකොට මේ මහ බැංකු වාර්තාවලට අනුව. අනිත් ඒවා තමයි තේ, පොල්, රබ පදනම් වෙච්ච නිෂ්පාදන. මේවයින් තමයි 75% විතර අපිට මේ අපනයන ආදායම් ලැබෙන්නේ. එතකොට මේක 1980 දශකයේ තිබිච්ච අපනයන ව්‍යුහය ඒ ප්‍රධාන අපනයන භාණ්ඩ ටිකම තමයි අපිට මේ 2020 කිට්ටු වෙනකොටත් අපිට දකින්න ලැබෙන්නේ. එතකොට මේවා ප්‍රධාන වශයෙන්ම අජිත් දිසානායක සර් කිව්වා වගේ මේවා ප්‍රධාන වශයෙන්ම ප්‍රාථමික භාණ්ඩ. එතකොට අපි දන්නවා ජාත්‍යන්තර වෙළඳාමේදී මේවට තියෙන වාසිසහගත තත්ත්වයන් කොහොමද? කාර්මික භාණ්ඩ වලට තියෙන වාසිසහගත තත්ත්වයන් කොහොමද? ප්‍රතිලාභ කොහොමද කියන එක. ඒක තමයි මම කිව්වේ මේ අපනයන පැස අපි අපනයනය කරන භාණ්ඩ වර්ගවල පුළුල් වෙනස්කමක් මේ පහුගිය අවුරුදු 40 තුල සිද්ධ කරගන්න බැරි වුණා. අපි ඒ වෙලාවේ 77 ආර්ථිකය විවෘත කරාට පස්සේ ඒ වෙලාවේ අපේ ශ්‍රමයේ පැවති අතිරික්ත ශ්‍රමයක් තිබුණා. ඒ ශ්‍රමය පාවිච්චි කරලා ඒ වෙලාවේ අපිට විභවතාවයක් තිබිච්ච නිෂ්පාදන සිද්ධ කරලා අපි ලෝක වෙළඳපොළට යැව්වා. එතකොට ඒක හරි. ඒ වෙලාවේ ගන්න පුළුවන් ජාත්‍යන්තර වෙළඳාමෙන් අපි අත් කරගන්න පුළුවන් වාසි අපි ඒකෙන් ගත්තා. නමුත් පසු කාලීනව 2010 අද වෙනකොටත් අපි දැවැන්ත අර්බුදයක ඉන්නෝ මේ අපේ අපනයන ශේස්ත්‍රය පුළුල් කරගන්නේ කොහොමද? විවිධාංගීකරණය කරගන්නේ කොහොමද? මොකද අපි ප්‍රධාන වශයෙන්ම දැන් ඇඟලුම් ශේස්ත්‍රයේ බරපතල ප්‍රශ්නයක ඉන්නෝ. මොකද දැන් ශ්‍රමිකයෝ වැඩි වැටුප් පිල්ලනෝ. දැන් වැඩි වැටුප් පිල්ලනකොට නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. එතකොට මේ භාණ්ඩ ලෝක වෙළඳපොළේ තරඟකාරීත්වය අඩු වෙන්න බලන.
එක තමයි අපි විදේශ ආයෝජ්‍ය මේ ශේත්‍රයෙන් ආයෝජකයෝ බංග්ලාදේශයට වියට්නාමයට කාම්බෝදියාවට එහෙම යන්නේ ඒ හේතුව හින්දා. එතකොට මේ 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 භාණ්ඩ වලින් වියුක්ත වෙච්ච වෙනත් වාසි සහගත නිෂ්පාදනවලට අපි අපනයන ශේත්‍රය පුළුල් කරගන්න ඕනේ. දැන් ඒකේ ප්‍රයත්නයක් විදියට ආණ්ඩුව යම්කිසි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා මේ අත කාලේ ගත්තා. නමුත් ඒවයි වෙයි යම්කිසි අඩුපාඩුකම් තියෙනවා. ඒව සාකච්ඡා කරලා ඒක ඉදිරියට ගෙන යන්න ඕනේ. දැන් ආණ්ඩුවේ ප්‍රධානම ප්‍රකාශය තමයි අපනයන ආදායම් වැඩි කර ගැනීම. ඒකට ඒකට තියෙන වැඩපිළිවෙල පිළිබඳව අපි නිරීක්ෂණය කරන්න ඕන. අපි අවබෝධ කරගන්න ඕන ඒකට පුළුවන් ද කටි යන මොන ශේත්‍රවලටද යන්නේ, තවදුරටත් ප්‍රාථමික භාණ්ඩ මත යැපෙන තත්ත්වයක්ද උත්සුක වෙන්නේ කියන එක. ඒක පළවෙනි කාරණාව. අනිත් එක තමයි අපේ විදේශ විනිමය ඉපෙයිම් අපනයන හරහාම අපි කරගන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට වෙනස් ශේත්‍ර තියෙනවා. අපි සංචාරක ව්‍යාපාරය අපිට පුළුල් කරගන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ සේවාංශයේ විශේෂයෙන්ම ඊට පස්සේ අපි විශේෂයෙන්ම කම්කරු මේ විදේශ ශ්‍රමිකයෝ යවලා විදේශ ප්‍රේෂණ හරහා අපේ විදේශ විනිමය සැපයුම අපි වැඩි කරගන්නවා. දැන් අපිට ඒකේ දැන් මැද පෙරදිග කලාපයට අපි ශ්‍රමිකයෝ යවලා යවන්නේ දැන් යම්කිසි වෙනස්කමක් සිදු වෙනවා පුහුණු ශ්‍රමිකයෝ යවලා අපිට මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්. අපි මැද පෙරදිග කලාපය විතරක් නෙවෙයි වෙනත් යුරෝප රටවල් වලට, කොරියාවට, වෙනත් ශේෂ්ත්‍ර වලට මේක පුළුල් කරගන්න ඕනේ. මේ පුළුල් කරගන්න තියෙන වැඩපිළිවෙළවල් ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මේක මේ ප්‍රශ්නේ අපිට ක්ෂණිකව විසඳන්න අමාරුයි. මේකට කෙටි කාලීන ප්‍රවේශයක් විදියට මහ බැංකුව යම්කිසි ප්‍රවේශයක් අරන් තියෙනවා ආනයන සීමා කරලා. තෝරාගත්තු ආනයන ශේත්‍රයන් සීමා කිරීමක් කරලා තියෙනවා. ඉතින් මේක ප්‍රශ්නයට විසඳුමන්නේ ප්‍රශ්නය කල් දානවා. දැන් අපි සරලවම ගත්තොත් අපේ ගෙදර ප්‍රශ්නයක් ආර්ථික කම්පනයක් ඇති වුණොත් අපි දන්නෝ ආර්ථික අපහසුතාවයක් ඇති වුණොත් අපි ඉස්සෙල්ලම කරන්නේ සුඛෝපභෝගී භාණ්ඩ අපි පරිභෝජනය කරනවා නම් ඒව අඩු කරන එක නැත්නම් ඒව මිලදී ගන්න අදහසක ඉන්නවනම් ඒව කල් දාන එක. ඉතින් ඒ වගේ ප්‍රයත්නයක තමයි මේ මේ මහ බැංකුව මේ වෙනකොට අරගෙන තියෙන්නේ. ආර්ථිකයක් විදියට හිතලා දැවැන්ත විදියට ආනයන වියදමට බලපාන ශේත්‍රයන් හඳුනාගෙන අත්‍යවශ්‍ය නොවන සුඛෝභෝගී ශේත්‍ර පාලනය කිරීමක් කරලා තියෙනවා. ඒක වෙළඳාමට සීමාකම් පැනවීම අපි අනුමත කරන්නේ නැහැ. නමුත් ප්‍රශ්නයට తాවකාලික විසඳුමක් නැත්නම් විනිමය අර්බුදයේ වෙළඳපොලේ අවිනිශ්චිතතාවයේ తాවකාලිකව සමනය කරන්න ප්‍රවේශයක් අරන් තියෙනවා. නමුත් වැදගත් දේ මධ්‍යකාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලක් තියෙනවා අපේ විනිමය විදේශ විනිමය ඉපෙයීම් සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අපනයන ශේත්‍රය සහ විදේශ ශ්‍රමිකයන් හරහා එන විදේශ විනිමය සහ සංචාරක ව්‍යාපාරය හරහා අමතරව අපිට ඒ විතරක්ද අපිට අධ්‍යාපනය වගේ දේවල් වලින් විදේශ විනිමය උපයන්න බැරිද? සෞඛ්‍ය ශාස්ත්‍රය වගේ ශාස්ත්‍ර වලින් විදේශ විනිමය උපයන්න බැරිද? මේ වගේ අලුත් ශාස්ත්‍ර අපි හඳුනා ගන්න ඕනේ. ඒකට මේ විවිධාංගීකරණය නැත්නම් විනිමය ඉපෙයීම් විවිධාංගීකරණයට ලක් කිරීම මේ වෙලාවේ සිද්ධ කරන්න. ඔබ කියන්නේ ඇංගලුම් හෝ නැත්නම් විදේශ ශ්‍රමිකයන් දීම හෝ කියන එක තැනකට සීමා නොවේ. තවත් සංචාරක, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි අනෙකුත් ශාස්ත්‍ර වලට අවධානය යොමු කරලා විදේශ විනිමය උපයා ගන්න අවශ්‍ය කරන ක්‍රමවේදයන් සකසන්න අවශ්‍යයි කියන එක. ඔව්, මගේ මූලික තර්කය අපි අපනයන සම්බන්ධයෙන් අපනයන විවිධාංගීකරණය අපි 1977 ඉඳන්ම කතා කරගෙන එනවා. ඒකට මේක නමුත් අපි අදටත් දකින්නේ අපේ ප්‍රධාන අපනයන මේ ඇඟලුම්, තේ, පොල්, රබර් ඒ ආශ්‍රිත නිෂ්පාදිත 75% විතර අපේ අපනයන ආදායම් වල සංකේන්ද්‍රණය වෙලා තියෙන්නේ ඒ මත. එතකොට අපිට තවදුරටත් ඒ මතම යැපිලා අපනයන ආදායම් වැඩි කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට දැන් මේ 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 සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කරන වැඩසටහන් දැන් මේ ආණ්ඩුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් දැන් ඒ හරහා එන ප්‍රතිලාභ ඒකට දැන් වැඩසටහන් වලින් කියනවා පැහැදිලිවම ලෝක වෙළඳ පොළ නැත්තම් අපනයන ශාස්ත්‍රය සඳහා මේ ව්‍යවසායකයන් යොමු කිරීම තමයි ප්‍රධාන. නමුත් මේව මධ්‍යකාලීන සහ දිගු කාලීන වැඩසටහන්. කෙටි කාලීනව මේ ප්‍රතිවිපාකේ ඉන්නේ නැහැ. නමුත් දැන් අපිට මේ කෙටි කාලී මේ වෙනකොට ප්‍රශ්නය දැනිලා තියෙන්නේ. මේක. ඒකට දැන් මහ බැංකුවට
විදේශ සංචිත විනිමය වෙළඳපොළට නිකුත් කිරීම මේ වෙලාවේ කිරීමත් අපහසුයි. මොකද එක පැත්තකින් අපේ විදේශ ණය ගෙවීම් විශාල වශයෙන් සිද්ධ කරන්න ඕන වර්ෂ දෙකක් බවට 2018 19 20 පත් වෙලා තියෙනවා. එතකොට මහ බැංකුව ඒකත් ඒක නිසා තමයි ආනයන පාලනයකට මේ වෙලාවේ ගිහිල්ලා තියෙන එක කියන එක අපිට තර්කානුකූලව විග්‍රහ කරගන්න පුළුවන්. නමුත් මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩසටහන් තියෙන්න ඕන. පැහැදිලිව විදේශ විනිමය ප්‍රමාණය සැපයුම වැඩි කරගන්න ස්ථිර විසඳුමක් කරා ස්ථිර විසඳුමක් තියෙනවා. ඒ ස්ථිර විසඳුම නැති හින්දා තමයි ලෝක වෙළඳ පොලේ සහ ගෝලීය මූල්‍ය වෙළඳ පොලේ යම් කිසි කම්පනයක් ඇති වුණාම ඒක දැඩිව අපේ රටට දැනෙන්නේ. ඒක නමුත් මේක දැනෙනවා අඩුයි ඉන්දියාවේ. අපි මේ මුදල් අව ප්‍රමාණය වීම බැලුවම ඉන්දියාවේ සාපේක්ෂව අඩුයි. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඉන්දියාවේ ආර්ථිකය මේකට ඔරොත්තු දෙනවා. ඒකට අපේ විවෘත වීමේ ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි තෝරාගත්තු අංශ තියෙනවා. අපේ ආර්ථිකයට වැදගත් වෙච්ච සමහර තෝරාගත්තු අංශ තියෙනවා. ඒවා බොහොම පරිස්සමෙන් මේ ගෝලීයකරණයත් එක්ක අපි ඉස්සරහට අරගෙන යන්න ඕන. එහෙම නොවුනොත් එහෙම නොවීමේ ප්‍රතිවිපාක තමයි අපි සුළු කම්පනයක් ලෝක වෙළඳ පොලේ සහ ගෝලීය මූල්‍ය වෙළඳ පොලේ ඇති වෙච්ච ගමන්ම අපේ ආර්ථිකය ගැස්සෙන්නේ. අපි මේක පරිස්සමෙන් සිද්ධ කරන්න ඕනේ. ඒකට හේතුව තමයි අපේ අපනයන ශේත්‍රයේ දිහා බැලුවත් ඒවත් අමුද්‍රව්‍ය විශාල වශයෙන්ම අපි ආනයනය කරලා තමයි ඒ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ. අපි අපනයන ශේත්‍රයේ තියෙන ඇඟලුම් ගත්තත් 80%ක් විතර අපි අමුද්‍රව්‍ය පිට රටින් ගෙනල්ලා තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා මේකේ රුපියල් අව ප්‍රමාණය වීම එක පැත්තකින් අපනයනවල තියෙන තරඟකාරීත්වයේ හිනවීමටත් බලපාන. මොකද අපි දන්නවා අපනයනවලට වඩා ආනයන වියදම් වැඩි, පරතරය වැඩි වෙලා තියෙනවා මේ වෙනකොට. ඩොලර් මිලියන 9500කට ආසන්න ප්‍රමාණයක වෙළඳ හිඟයක් තියෙනවා මේ වෙනකොට. ඒ 77 එදා මේ ඩොලර් මිලියන 49යි මේ 49ක අතිරික්තයක් තිබුණා. එතකොට මේක තමයි මේ පුළුල් වෙලා තියෙන්නේ. එතකොට මේක තවදුරටත් යෑම අහිතකරයි. එතකොට මේකට ප්‍රවේශයක් තියෙනවා අපි නිෂ්පාදන ආර්ථිකයකට, අපනයන ආර්ථිකයකට ප්‍රවේශ වීමේ යොමු වීමේ වැදගත්කමක් මේ වෙනකොට ආර්ථිකයට දැඩිව දැනලා තියෙනවා. හරි, බොහොම ස්තුතියි ආචාර්ය ආර්.අය් ආර් ප්‍රසන්න මහතාට දෙවෙනි අවස්ථාවේ අදහස් දැක්වීම පිළිබඳව. හිතෝන් මෙතනේ අපි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පස්සෙ මොන ගැනෝ යලි තීරණයක් සමග විරාමෙන් පසුව යළිත් තීරණය සමග වුණ ගහන විට රුපියල්ට මොකද උනේ කියන තේමාව ඔස්සේ අපි සාකච්ඡා කරන්නේ ආචාර්ය රජිත් දේසානායක මහතා වෙත යොමු වෙන්නේ. විශේෂයෙන්ම මේ අර අපි මූලික කාරණාවත් බැලුවට සුමුතුමා සඳහන් කරා අර මේ ඉන්දියාව සහ ඇමරිකා ඉන්දියාව චීනය සහ ඇමරිකාව මේ ආර්ථිකමය වශයෙන් යම් අර්බුදයක් නිර්මාණය කරගෙන තිබීම කියන කාරණාවත් ප්‍රධාන වශයෙන් මේකෙදී බලපෑමක් ඇති වෙලා තිබෙනවා කියලා දැන් ලංකාව පැත්තෙන් ගත්තට පස්සේ මහ බැංකුව පවා සඳහන් කරන කාරණාව තමයි ඇමරිකාවේ ඇති වී තිබෙන මේ තත්ත්වය යම් එකකින් රුපියල්ට බලපෑමක් එල්ලවනවා කියන දේ සහ මේ රුපියල අවප්‍රමාණය වීම ආර්ථික වර්ධන වේගයට යම් එකකින් බලපෑමක් ඇති වෙනවද කියන ප්‍රශ්නෙත් මතුවෙනවා. කැමති ඔබතුමාගෙන් එතනින් දෙවෙනි වටේදී යම් ප්‍රවේශයක් ලබා ගන්න. දැන් අපි මම මූලික වශයෙන් අර නතර කරපු තැනත් එක්ක සම්බන්ධ කරගන්න කැමති මෙතන මේ මහාචාර්යතුමත් කිව්වා අතීත තොරතුරු ගත්තාම අපි මේ 48ට පෙර යටත් ඉත රටක්නේ. ඒ කාලේ මේ ශ්‍රමය ආනයනය කරපු රටක්. හැබැයි 77න් පස්සේ අපි ශ්‍රමය අපනයනය කරන රටක් බවට පත් වෙනවා. ඒක තමයි අපි මේ පරිවර්ත යුගයේ ඒ හරහා නිර්මාණය වීමත් තමයි අපි දකින්නේ. ඊළඟට මම කිව්ව දේ තමයි මේ අපේ විදේශ විනිමය හිගයක් ඇති වෙනවයි කියන්නේ. මේ හිගය පියව ගන්න අපි හිගය ආවේ මොනා නිසාද, පියව ගන්න ගත්ත උපක්‍රම මොනවාද කියන එක ඒකත් එක තමයි බලන්නේ. ඒ මගේ දැක්ම මගේ කියවීම අනුව නම් මේ ගෝලීය අර්බුදයට අපි තල්ලු වෙච්ච එක වර්තමානයේ ඇති වෙලා තියෙන එකට ඉබේ ගමන් කිරීමක් නෙමෙයි, අපි විහිං ගමන් කිරීම කියලා මම දකින්න. අපි නික අර සිවිදිවි හානි කරගන්න වගේ ගිය ගමනක් හැටියට මම දකින්නේ. එහෙම කියන්න හේතුව මගේ පෞද්ගලික අත්දැකීම් සහ අපට පරිසරයේ තොරතුරු කීපයක් මම කතා කරන්න කැමති වෙයි. ඉන්දියාවේ චීනයේ සහ අපි කීප වෙළඳාමත් එක බලනකොට මට මතකයි මගේ උසස් අධ්‍යාපන කටයුතු හදාරන කාලේ 2002-2004 වගේ කාලේ මම සහභාගී වුණා ස්වීඩ්නේ තිබුණා මේ ඒකේ මේ තානාපති කාර්යාලයේ හිටිය මගේ යාළුවෙක්.
ඒගොල්ලෝ මේ සංවිධානය කරලා ලංකාවට ආධාර දෙන රටවල් වල නියුතුවේ කියන ලොකු සමුළුවක්. ඒ සමුළුවේදී එකම එක පුද්ගලයෙක්ගේ විදේශීය නියෝජිතෙක් ආයෝජකෙක් ඇවිල්ලා කතා කරා විනාඩි 45ක් කතාවක් එතුමා විතරයි කතා කරේ. එයා එක උදාහරණයක් දැක්වුවා. ලෝකේ ඉහළම පෙරේ කොරියානු ව්‍යාපාරිකයෙක් ලංකාවේ කොග්ගල වෙළඳ කලාපේ ආයෝජනය කරන්න ආවලු ලංකාවට. ඇවිල්ලා කටුනායක ගුවන්තොටුපලෙන් බැහැලා කොග්ගලට යනකල් එයාගේ පෞද්ගලික වාහනයක යනකොට පයාගලදී රේල්වේ බ්ලොක් එකට නතර වෙන්න උනා කියලා වාහනේ. ඊට පස්සේ එතන විනාඩි 45ක් ඉන්න උනාලු. ඊට පස්සේ එයා ඩ්‍රයිවර්ගෙන් අහවලු මේ පාර ඇරෙන්න වෙන පාරක් නැද්ද යන්න කියලා. ඊට පස්සේ කිව්වලු නෑ මේ පාර තමයි යන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ යන්න බැරි හින්දා කිව්වලු එහෙනම් මේක මං දැන් කර්මාන්සාලාව හරි දාපුවම දැන් මගේ බඩු මුට්ටු අරන් යන්නේ මොන පාරේද කොහේ වරා ඉඳලා කොයි ගොයි. ඒත් මේ පාරෙම තමයි කිව්වලු. ඊට පස්සේ අයිකෝල එන මට ගිහිල්ලා වැඩ නැහැ මං ආපහු යනවා කියලා එයා ආපහු කොරියාවට ගියයි කියලා. මේක එයා කිව්ව කතාව. ඒකෙන් කිව්ව කතාව තමයි විදේශ ආයෝජකව අපේ රටට ගෙන්න ගන්න මේ බලාපොරොත්තු වෙන අරමුණු ඉෂ්ට කරගන්න මූලික පහසුකම් අපි දෙන්න ඕනේ. ඒ අධිවේගී මාර්ග මහා මාර්ග ඒගොල්ලෝ අවශ්‍ය කරන මේ හෝටල් පහසුකම් ඒ වගේ ගුවන්තොටුපළ පහසුකම් වරාය පහසුකම් මේ වගේ යටිතල පහසුකම් ඒ වගේම විදුලියේ බලශක්ති පහසුකම් සියල්ලම තියෙන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් විදේශ ආයෝජකව ගෙන්න ගන්නත් බෑ. අනිත් එක බොහෝ වෙලාවට අපේ වගේ රටවල ඉන්නේ ජංගම ආයෝජකෝ. ඒ කියන්නේ වඩාත් වාසි තැන ඒගොල්ලෝ රැඳෙනවා. අපේ රටේ අවාසිය දෙනොත් වාසි රටකට මාරු වෙලා යනවා. එහෙනම් අපි මේ අපිට එන මේ ජංගම ආයෝජකෝ රඳවා ගැනීම ආකර්ෂණීය පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ. මෙන්න මේ දේවල් අපි කරාද කියන එක තමයි ඊළඟ ගැටලුව වෙන්නේ. ඒ දේවල් අපි මොනවද කරගෙන? ඊළඟ තමයි අපි ආචාර්ය ප්‍රසන්න මහත්මයාත් කිව්වේ තියෙන මේ නිෂ්පාදන ආර්ථිකයක් කියන එකට උදාහරණයක් කියන්නම්. අපිට වැරදි චිතන සහ අනික චීනයේ ඉන්දියාවට වෙන්නේ නැතුව අපිට මේක දැඩි ලෙස දැනෙන්නේ කියලා. සරල නිදර්ශනයක් වෙනවනේ මීට අවුරුද්දකට අවුරුදු එකහමාරක් විතර ඇති මේගොල්ලන්ගේ රජරට විශ්වවිද්‍යාලෙම තමයි අපේ තිබුණා මේ ලොකු මේ සමුළුවක්. ඒකට ශිෂ්‍යෝ සහ ආචාර්යවරු සහභාගී වුණා 150ක් විතර කණ්ඩායමක්. ඉතින් මමත් කැලණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් ඒකට සහභාගී වුණා. ඒකට මේ ජාත්‍යන්තර නියුතු ගණනාවක් ආවා. ඒකට ලංකාවේ වැඩසටහන ක්‍රියාත්මක කරපු වෙන ලංකාවට බොහොම ආදරය කරන ලංකාවට මේ වගේ අධ්‍යාපන කටයුතු වල උදව්පදව කරන්න ආපු නියුතු එකිදී මම නංගම් කියන්නේ හොඳ නැති හින්දා. ඊට පස්සේ අපි මේ දවසක වැඩමුළුවක් ඉඳ එතනම අපි හිටපු තැන තමයි අපිට කෑම ලෑසි කරලා තිබුණේ. ඉතින් කෑම කන්න ගිවිල ඒ නියුතයා ගාම මට කෑම කන්න අවස්ථාවක් හම්බුණා. එයත් එක කතා කරමින් ඒවම ටිකක් දන්නවා. ඊට පස්සේ එයා මේ කෑම පැකට් එක දිගරම රිජු ෆෝම් බොක්ස් එක තමයි කෑම බත් දාලා තිබුණේ. ඊට පස්සේ එයා මගෙන් අහුවා මේ මම ආවේ මේ මෙහෙම කෑම එකක් කන්න නෙමෙයි රජ රටට කියලා. ඉතින් මට තේරුන්නේ නැහැ මං හිතුව හොඳ ලොකු හෝටලයක හරි මේ කෑම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ මේ පොඩි කෑම පාර්සලයක් බලාපොරොත්තු නොවෙන්න ඇති කියලා. ඊට පස්සේ එයාටත් තේරුණා මට ඒක තේරුන්නේ නැහැ කියලා. කිව්වා මම රජ රටට ආවේ මේ පොන්නි සම්බ බත් කන්න නෙමෙයි කිව්වා. දැන් මේකේ තියෙන මේ පකිස්තානින් ගෙනාපු පොන්නි සම්බක් තියෙද කිව්වා. මේකේ තියෙන අල ඉන්දියාවෙන් ගෙනාපු අල කිව්වා. මේකේ පරිප්පු තියෙන ඉන්දියාවෙන් ගෙනාපු පරිප්පු කිව්වා. මේකේ ටින් මාළු ටික තියෙන පිටරටින් ගෙනාපු ටික කිව්වා. මේකේ කංකුඩු ලංකාවේද කියලා මට ෂුවර් නෑ කිව්වා. මේ බත් එකේ 85%ක් තියෙන්නේ අපේ රටේ නිෂ්පාදනය නෙමෙයි. ලෝකෙට රටට බත සපයපු අපිට මොකද මේ වෙලා තියෙන්නේ? මේ කොහෙටද අපි ආර්ථිකය යන්නේ කියලා එදා ඇහුවා මගෙන්. ඇත්තටම ආර්ථික විද්‍යාව පිළිබඳ දන්න කෙනෙකුට මටත් හිතුණා මේ අපි කන බත් තේල කොපමණ ප්‍රමාණයක් අපේ දේශීයත්වයේ නැතුව විදේශීයත්වයට අපි ගෙවනවද කියලා. මේක තමයි සත්‍ය ඇත්ත. ඒකට උදාහරණයක් 2014 සහල් අතිරික්තයක් තිබිච්ච රට 2014 වල 142% පිටරටින් සහල් ගේන්න උනා. ප්‍රධාන ආහාරය බත්. අත්‍යවශ්‍ය භාණ්ඩ පාන් පිටි. මේ දෙකම අද කොහෙන්ද අපිට එන්නේ? අපේ දේශීය නිෂ්පාදන බිඳ වැටලා දේශීය නිෂ්පාදන නගා හිටින්න තු මේ දේ කරන්න බෑ. මම තව නිදර්ශනයක් කියන්නම්. දැන් මාස කීපයකට කලින් අපේ කැලණිය විශ්වවිද්‍යාලයේ එක අපේ ගොඩනැගිල්ලක මේ ටෙරාසෝ කරනවා. ලොකු කෝටි ගාණක ව්‍යාපාරයක්. මේ ටෙරාසෝ කරන්න ඇවිල්ලා හිටි ඉන්දියානු කම්කරු ඇවිල්ලා වැඩ කරනවා. මේ ඉන්දියානු කම්කරු වැඩ කරන්නේ මොකද්ද කියලා අපේ මහාචාර්යවරයෙක් අහලා වහා මේක නැවැත්තුවා. එතකොට මේ ඉන්දියානු කම්කරු ඇවිල්ලා අපේ රටට ඇවිල්ලා අපේ විදේශ අපේ සල්ලිනේ මේ රටවල අරන් යන්නේ. ඒක හොඳම උදාහරණ ගිහිල්ලා බලන්න නැගිනේගර පළාතේද කොපමණ ප්‍රමාණයක් ඉන්නවද කියලා විදේශ කම්කරු ඇවිල්ලා අපේ රටේ වැඩ කරන. මේ අය සල්ලි ටික අරගෙන අපේ රටේ සල්ලි තමයි මේ ගලණේ වෙන්නේ. ඊළඟට බලන්න හරස් වීදිවල කොළඹ පිටකොටුවේ හරස් වීදිවල ගමන ඔය රිදීරත්තරම් බඩු හැදෙන කඩවල කොපමණ ප්‍රමාණයක් ශ්‍රමිකයෝ ඉන්නේ කවුද කියලා. මේ දේශීය මුදල් පිටරට යන ක්‍රම ගණනාවයිනේ. සරලම නිදර්ශනයක් බලන්න අපි සරුංගලයක් අද අපේ රටේ හදලා තියෙනවද? විසක් කූඩුවක් අපේ රටේ හදලා තියෙනවද? බකට් එකක් හදලා තියෙනවද? මේ ඔක්කොම පිටරටින් එනවා. මේ ළඟදී මම දැක්කා ෆුඩ් සිටි වල සියඹල තියෙන පිටරටින් එනවා. අපේ රටේ සියඹල හොරතරම් තියෙන නිෂ්පාදනය. ආචාර්යතුමා දැන් අපේ දැන් ඔය කියන කාරණා හැමෝම නගන තර්කනේ. නමුත් මම කියන්නේ වර්තමානයේ වන විට නෑ ඒකද මම එතන තමයි ඉන්නේ. නෑ ඒක නෑ. දැන් මොකද 2012 වගේ වර්ෂ ගත්තාට පස්සේ 14ක් වගේ කඩාවැටීමක් සිද්ධ වුණා.
එතකොට ඒ තිබුණු යහපත් මූල්‍ය කළමනාකරණයක් ඒ වගේ කාලවකවානුවේ තිබුණාද කියන ප්‍රශ්නේ නැගිය යුතු වෙනවා. මේක කාටක්වත් චෝදනා කරන්න කෙනෙක් නෑ. මම කියන්නේ ඒක තමයි. අපිට වැදගත් දේ තමයි අපිට වැරදි තැන හොයලා බලලා ඒක නිවැරදි කිරීමනේ. එතනදී මම කියන්න උත්සාහ කරන්නේ අපේ ආර්ථිකය අපි හරියට අවබෝධ නොකරගෙන අපි බලාපොරොත්තු වුණේ මොකද්ද? විදේශ ණය ආධාර වලින් විදේශ විනිමය හිගව පියව ගන්න උත්සාහ කරා. ඊළඟට පරි විදේශ ආයෝජන කරේ දැඩි රැඳියාවක් සහ ඒගොල්ලන් ඇවිල්ලා අපිව බේරගනීවි කියන තැන හිටියේ. එතකොට අපේ තිබිච්ච විදේශ ආයෝජක ජංගම ආයෝජකයෝ මං කියන්නේ මේගොල්ලෝ රඳව ගන්න බැරි වුණේ ඇයි? ඇයි මේගොල්ලෝ අපිව අතහැරලා ගියේ? මේකනේ අද ප්‍රශ්න වෙලා තියෙන්නේ. අපි ගාව හිටපු ආයෝජකෝ ඇයි ගියේ කියන කෙනේ. ආයෝජකෝ කියන්නේ කෙටින්ම හිතන්නකෝ අපි රටකට යන්නේ අපි තැනකට ගනුදෙනුවක් කරන්නේ එතන සුරක්ෂිතභාවයක් විශ්වාසයක් තියෙනවන්නේ. දැන් මම කවුරු හරි එක්ක ගනුදෙනුවක් කරනනම් ඒ ආයතනයේ ගනුදෙනුව විශ්වාසයක් තියෙන්න ඕනේ. අපි කොටස් වලද පොළේනේ විශ්වාසයක් තියෙනවා. එතකොට අපේ ආර්ථිකය ගැන විශ්වාසයක් ගොඩනගෙන්න ඕනේ විදේශ ආයෝජකයන්ට. ඒක මම දකින දේ තමයි මේ විදේශ ආයෝජකයන් කියන්නේ ඕනම රටක මූල්‍ය ස්ථාවරත්වයේ මූල්‍ය විනය, මූල්‍ය රැකවරණය, මූල්‍ය ගෞරවය මෙන්න මේ දේවල් තියෙන්න ඕනේ. ඒ දේවල් නැති විදිහට විදේශ ආයෝජක රැඳෙන්නේ නැහැ. ඒකට හොඳම නිදර්ශනය තමයි අපේ රටේ ලෝකෙ කොහොක්ක නොවිත්‍ය ආකාරයට තමයි ඉතිහාසෙ ඉඳලා ඇවිල්ලා මේ මහා බැංකු භාණ්ඩාගාර මේ අපරාධ සිද්ධ වෙච්චි. මේ වගේ දේවල් රටක එකම එකයි මහා බැංකුව තියෙන්නේ. මේක විදේශ ආයෝජක දැක්කම මේ මූල්‍ය අස්ථාවරත්වය තියෙනවා කියලා දකින්නවා. ඊළඟට ඒ රටේ තියෙන රජයේ දේපොළ විකුණනවා නම් එක එක කම්පැනි වලට එක එක අයට ඒ විදේශ ආයෝජක ඒ ආර්ථික ක්‍රියේ දැඩි රැඳියාවක් නැහැ, ආරක්ෂාවක් නැහැ, මේක සුරක්ෂිත රටක් කියලා දකින්නේ නැහැ. එතකොට ඒ ජංගම ආයෝජකෝ ඒගොල්ලෝ සුරක්ෂිත තැනක් දක්වා අමාරු වෙලා යනවා. මෙන්න මේ අයව රඳවා ගන්න බැරුණා අපිට. රඳවා ගැනීම ක්‍රමවේද අපි අනුගමනය කරේ නැහැ. අපි එතෙක් කරේ වෙනත් වෙනත් දේවල් අපි ආයෝජකෝ ගිනා ගන්න උත්සාහ කරා, ඒ සඳහා විශාල කැපකිරීම් කරා. නමුත් ආපු ආයෝජකෝ රඳවා ගන්න සහ ඒ අයගේ සුරක්ෂිතභාවය විශ්වාසයෙන් දිනා ගන්න වැඩ සිද්ධුුනේ නැහැ. ඒ කරපු එකක්වත් යහපත් උනේත් නැහැ. නොකරම නෙමෙයි කරපු දේවල් යහපත් උනේ නැහැ අපේ ආර්ථිකයට. ඒක තමයි මේ කෙටි කාලිනු මේ දේ සිද්ධුුනේ. ඊළඟ එක තමයි දැන් ඉන්දියාව වගේ චීනය වගේ රටවල් ගත්තම ඒවට අපි කියන්නේ මේ මේ ලාජ් ස්කේල් ඉකොනොමි කියලා මහා පරිමාණයේ රටවල්. අපි තියන්නේ ස්මෝල් ස්කේල්, අපි කියන්නේ කුඩා පරිමාණයේ ආර්ථිකය. එතකොට මහා පරිමාණයේ ආර්ථිකයට දරා ගන්න පුළුවන් දෙයක් කුඩා පරිමාණයේ ආර්ථිකයට දරා ගන්න බෑ. එතකොට අපි ගනුදෙනු කරන්නේ කවුරුත් එක්කද බලන්න අපේ රටේ චීනෙත් එක්ක ගනුදෙනු කරද්දී චීනේ ප්‍රාන්ත එකත් එක කොටසක නිෂ්පාදනය කරන දේවල් ලංකාවට අතිරික්තයක් දෙන්න පුළුවන්නේ. හැබැයි ලංකාවේ සියලුම සම්පත් නිෂ්පාදනය කරලා නිකරදී චීන එක ප්‍රාන්තයකටවත් දෙන්න පුළුවන්ද? ඉන්දියාව එක ප්‍රාන්තයකටවත් දෙන්න පුළුවන්ද? බෑ. මෙන්න මේක තමයි මහා පරිමාණයේ රටවල් සහ කුඩා පරිමාණයේ රටවල් ජාතිය අතර වෙනදාම සිද්ධ වෙන්නේ. මෙන්න මේ උගුලට අද අපි හසු වෙලා නැද්ද? කවුරුත් එක්කද අපි ගනුදෙනු කරන්නේ? මොනවාද ගනුදෙනු කරන්නේ? මෙන්න මේ දේවල් අපි තෝරා බේරා ගත්තේ නැහැ. හොඳයි. තෝරා බේරා නොගැනීමේ අපරාධයට අපි හැමෝදෙම වැටලා තියෙනවා. මේකෙන් අපි ගොඩ එන්න ඕනේ. අපි රටක් ජාතියක් හැටියට මේකට ගොඩ වෙන්න සත්‍යෙට මුහුණ දෙන්න ඕනේ. අපි ඇත්ත දැනගන්න ඕනේ. නැත්තම් මේක මේ අපි අපිටම බොරු කරලා බෑ. මේකෙන් මේ මේ මිදෙන්නේ. හරි බොහොම ස්තුතියි. මගේ මගේ මතය නම් වෙන්නේ අපි මේ නිදහස් අධ්‍යාපනයෙන් මෙතෙන්ට ඇවිල්ලි වෙලා මේ රටේ පුරවැසියන්ට ඒකේ සේවයක් කරලා යහපත් දේ කිරීම අනිතේ මේ ජාතික මේ වගේ රූපවාහිනි ආයතනයක කාර්යභාරයක් තියෙන එකයි. මේ රට වෙනුවෙන් සාධාරණයක් අපි කරන්න ඕනේ. මේක නිවැරදි කරන්න ඕනේ. යහමකට ගේන්න ඕනේ. ඉතින් එතනදී මම කියන්නේ අපි යහපත් මේ දේ කළමනාකරණය කරගන්න ඕනේ කියලා. බොහොම ස්තුතියි ඔබතුමාට දෙවන අවස්ථාව අදහස් දැක්වීම පිළිබඳව අපි මහාචාර්ය හෙටිගේ මහතා වෙත යොමු වෙන දැන් කරුණු බොහොමයක් මතුවෙමින් ආ ඔබතුමාට හොඳ ප්‍රවේශයක් ලබා ගත්ත පළමු වටේදී අර 1950 ගණන් වල ඉඳලා ඇවිල්ලා මේක එකපාරට වෙච්ච කාරණාවකුත් මේ මේ ක්‍රමානුකූලව ඉහළ යෑමේ තත්ත්වයක් තිබුණා යම් යම් අවස්ථාවල උච්චාවචනයක් තිබුණා කියලා. ඉතින් නමුත් ආර්ථිකයක් කඩාවට එන්නව ආර්ථිකයක් වර්ධනය වෙන්නට යම් යම් පරිපාලන ක්‍රමවේදයන් වලත් තිබෙන අඩුලුහුඩුකම් සහ හොඳ නරක කියන කාරණා බලපානවා. දැන් එතකොට දැන් ප්‍රධාන වශයෙන් කියන කාරණාව තමයි මේ ඇමරිකාවේ තිබෙන ගැටලු සහ ඉන්දියාව චීනය වගේ රටවල්වලත් එක්ක මේක ඇත්තටම බාහිර කාරණාවක් මත පදනම් රුපියල යම් විදේක අප්‍රමාණයක් වුණාද කියන ප්‍රශ්නය තමයි මතුවෙමින් තිබෙන්නේ. මේ කියන කරුණු කාරණාත් යම් ප්‍රමාණයකට බලමින් දැන් ඔබතුමාගේ පැත්තෙන් කැමතියි මේ ගැන. මම හිතන්නේ ගෝලීය වශයෙන් ඇතිවන්නා වූ ප්‍රශ්න අපිට අනිවාර්යයෙන්ම බලපානවා. ඒ ගැන කතා කරන්න මම හිතන්නේ අපිට අවස්ථාවකුත් නැහැ. මොකද හේතුව අපි දන්නවා අද අපි ගෝලීය පරිසරයක තමයි සියලුම දේ කරන්නේ. ඒ නිසා මං හිතන්නේ ගෝලීය වශයෙන් ඇතිවන්නා වූ යම් යම් වෙනස්කම් වලින් අපිට හුදකලා වෙන්න බෑ. මං හිතන්නේ මම ඊට වැඩිය කැමති මේට වඩා මං හිතන්නේ ගැඹුරු ප්‍රශ්නයකට යන්න. ඒ කියන්නේ දැන් අපි 1977 අපේ රටේ තිබුණු ප්‍රධානම වාසිය මොකද්ද? ශ්‍රමය. අපිට තිබුණා විශාල පිරිසක් මේ රටේ රැකියාව විරහිතව රැකියාවල් හොයමින් ඉන්න පිරිසක් හිටියා. එතකොට මේ 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 තිබුණු මේ වාසිය අපිට වසර 20ක් වගේ කාලයක් තුළ සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා යනවා. ඒකට එක හේතුවක් තමයි ශ්‍රමයේ මිල.
දැන් උදාහරණයකින් අපි ගත්තොත් මේ අවස්ථාව වෙනකොට අපි 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 කියනවා දැන් අපේ අපිට තියෙන වෙළඳහිගෙන් 70% පියවගන්නේ කොහොමද විදේශවලට යවන ශ්‍රමිකයන් එවන මුදල් මගින් දැන් ඒක තමයි අද තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට මම දකින්නේ මොකද හේතුව අද වෙනකොට මිලියන 1.6ක් අපේ ශ්‍රම බලකාය මහ විශාල ශ්‍රම බලකාය නෙවෙයි මිලියන 8.5යි එතකොට මිලියන 8.5ක් කියන්නේ ඉතාම සුළු ශ්‍රම බලකායක් අර අපි දැන් මහා අපි වෙන අපේ අපේ කලාපේ රටවල් දිහා බැලුවත් මේක ඉතාම සුළු ශ්‍රම බලකායක් ඒ කියන්නේ කුඩා රටවල් තියෙන කලාපේ නමුත් එතකොට දැන් අනික් අතට දැන් මේ 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 1.6ක් කියලා කියන්නේ ශ්‍රම බලකායෙන් 20%කට වැඩි එතකොට 20%ක් විතරම අපේ ශ්‍රම බලකායේ මෙහෙනේ වැඩ කරන්නේ වෙන රටවල් එතකොට මේ රටවල් වල මේ මේ 20% වෙන රටවල් වල වැඩ කරලා අපිට එවන මුදලින් අපි කරන්නේ මොකද්ද විදේශ වලින් ගන්න භාණ්ඩ වලට ඒ අපිට ඇතිවන හිගය පියවන්න පාවිච්චි කරනවා දෙවනුව මම හිතන්නේ දැන් මේ මේ කතා කරා මේ සංචාරක ව්‍යාපාරය කියන එක අත් වශයෙන්ම ගණන් අද මෙච්චර අපි මේ විශාල ප්‍රසාරණයක් තියෙන සංචාරක ව්‍යාපාරෙනුත් බිලියන 3.6ක් පමණ තමයි ලැබෙන්නේ ඒ කියන්නේ අපි බලනකොට අපි ඒ වගේ දෙගුණයකටත් වැඩිය අපි මේ ශ්‍රමය පිට රට යවල ගන්නවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේක නිසා අපිට ශ්‍රම හිඟයක් ඇති වෙනවා. ශ්‍රම හිඟයක් ඇති වෙනවා. ශ්‍රමය ගලාගෙන යනවා ග්‍රාමීය ප්‍රදේශෙන් දිලා නගරවලට. නගරවල මේ පළදායි නොවන රැකියාවල මිලියන 1.2ක් මේ වෙනකොට මේ ත්‍රිවිල් එළවන මට්ටමට වැටලා තියෙනවා ඒවෙන් යම් යම් ප්‍රතිලාභ අපිට ලැබෙනවා තමයි මේ ප්‍රවාහන ශේෂ්ත්‍රේ නමුත් ඒකෙන් ඵලදායීව රටේ නිෂ්පාදනයට විශාල ඍජු එකතුවක් නැහැ ඒත් මම හිතන්නේ මෙන්න මේ දැන් අපිට මේ 77 මේ තිබුණු ඒ වාසිය අවාසිය බවට පරිවර්තනය වෙන අවස්ථාවේ අපි ගත යුතුව තිබුණ පියවරක් ඒ පියවර අපි නොගත්තට මේ මේ කලා අපේ අපි මේ ලංකාවේ නොගත්තට ආ ගන්න නැගෙනහිර ආසියාවට යන්න නැගෙනහිර ආසියාවේ තිබුණෙත් මේ තත්ත්වෙම තමයි ශ්‍රමය මත තමයි චීනය ආකර්ෂණය කරගත්ත ආයෝජන ශ්‍රමය නමුත් ක්‍රමානුකූලව ඒ ඒක නැති වෙගෙන යනවා මොකද ශ්‍රමයේ මිල වැඩි වෙන්න පටන් ගන්නවා මිනිස්සු ශ්‍රමයේ හිඟයක් එනකොට එතකොට අපි දන්නවා අනිකුත් රටවල් වලත් ඒ තත්ත්වයේ තේරුම් අරගෙන ඉවිලා ඒගොල්ල ඉතාම ක්‍රමෝපායක විසඳුමක් හෙව්වා මොකද විසඳුම ඒ කියන්නේ ශ්‍රමය මූලික භාණ්ඩ නිෂ්පාදනයේ සිට තාක්ෂණය මුල් කරගත් භාණ්ඩ නිෂ්පාදනය දක්වා ගමන් කිරීම. ඒක නැගෙනහිර ආසියාවේ සෑම රටක්ම මේ වෙනකොට කළ ඉවරයි. ලංකාවේ අපි මේ සඳහා ගත යුතු මූලික පියවර කීපයක් තිබුණා. ඒක අපි අපිට ගන්න බැරි වුණා. ඒ සඳහා විවිධ හේතු තිබුණා. අපි දන්නවා අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. අපි ඒ නිසා අපි ආයෝජනය කරේ මේ රටේ යුද්ධයට අපිට ආයෝජනය කරන්නේ. මොකද අපේ රටේ අතිරික්තය ගිය අත වශයෙන්ම යුද්ධ කරන්නේ. මොකද අවුරුදු 30ක් කියන්නේ මේ දුප්පත් රටකට ලේසි කාලයක් නෙමෙයි. ඒකට අපිට විශාල මේ විශාල ඉඩකඩක් ඒ අවස්ථාවේ තිබුණේ නැහැ. ඒ අපේ කියන්නේ තියෙන සම්පත් කලමනාකරණය කරගන්න. දැන් උදාහරණයකට ගත්තොත් කොහොමද මේ නැගෙනහිර ආසියාව ඉස්සරහට ආවේ කියලා කියන්නේ? ප්‍රධාන වශයෙන්ම අපි දන්නෝ ලෝකයේ අද තාක්ෂණික වශයෙන් අදත් ඉස්සරහින් ඉන්න රටක් තමයි ඇමරිකාව. අද තාක්ෂණය මුල් කරගෙන තිබෙන විශාල ව්‍යාපාර සිලිකොන් වැලි කියන ඒ කලාපේ ඇමරිකාව. එතකොට ඇමරිකාව කොහොමද එතෙන්ට ආවේ? අදත් ලෝකයේ පර්යේෂණ සඳහා වෙන් කරන මුදල දිහා බලපුවාම වැඩිපුරම වෙන් කරන රට තමයි ඇමරිකාව. දෙවනුව කවුද වෙන් කරන්නේ? චීනය අවුරුදු 30කට කලින් තිබුණ තත්ත්වය අපි දන්නවනේ. නමුත් අද චීනය පර්යේෂණ වලට වෙන් කරන මුදල ඇමරිකාවට කරට කරේන මට්ටමට ඇවිල්ලා තියෙනවා. දැන් ශ්‍රම අපි ගත්තොත් අපේ ඒ කාල අපේ කාල අපි අමතක කරමු. අපි යමු නැගෙනහිර දැන් අපි ගත්තොත් ජපානය, කොරියාව, තායිවානය මේ වගේ රටවල් අරගත්තාම ශ්‍රම මේ අපේ ඒ රටවල් වල දළ ජාතික නිෂ්පාදිතයෙන් 3%-5% අතර ප්‍රමාණයක් ඒගොල්ල වෙන් කරනවා මේ පර්යේෂණ සඳහා. පර්යේෂණ ආයතන ශක්තිමත් කිරීම සඳහා, විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා, සාමාන්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකව වැඩි කිරීම සඳහා ඒ සඳහා විශාල ආයෝජනයක් කරනවා. නමුත් අපිට අවාසනාවකට වගේ අධ්‍යාපනයට අපි වෙන් කරන මුදල අපිට අත වශයෙන්ම කියනං එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන 3%-3% අවම වශයෙන් වෙන් කරන්න ඕන කියලා අධ්‍යාපනය. නමුත් අපිට පුළුවන් කමක් ලැබුණේ නැහැ
එකයි දසම හයෙන් ඉහළට යන්න පුළුවන්කම දැන් ඒක ඒ සඳහා විවිධ හේතු තියෙනවා. මං හිතන්නේ ඒක හේතුව මොකක් වුණත් ඵලයනේ අපි බලන්නට ඕනේ. එතකොට අපිට අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි කරගන්න බැරුණා. එහි ප්‍රතිඵලයක් විදිහට විශාල අධ්‍යාපන ශාස්ත්‍රීය විශාල අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අධ්‍යාපනයට මට මතකයි එක අවස්ථාවක 2009 වගේ කාලේ අයවැයෙන් 125ක් මැලේසියාවේ අධ්‍යාපනයට වෙන් කරා. ගිහින් බලන්න පුළුවන් ඔය සංඛ්‍යාලය කියලා තියෙනවා. අධ්‍යාපනයට 125ක් වෙන් කරන්නේ. අත වශයෙන්ම ගණන් ඒක ඒගොල්ලන් හිතාමතා කරපු දෙයක්. මොකද ඒ රටවල් වල අපි දන්නු දැන් අධ්‍යාපනය ගත්තාම සිංගප්පූරුව අධ්‍යාපනය අතින් ඉස්සරහටම ගිහිල්ලා ඉන්න රටවල්. එතකොට පර්යේෂණ අතින් ඉස්සරහටම ගිහින්. එතකොට ඒගොල්ලන්ට පුළුවන්කමක් ලැබුණා මේ ශ්‍රමය මත පදනම් වූ නිෂ්පාදන ක්‍රියාවලිය, කාර්මික නිෂ්පාදන ක්‍රියාවලිය, තාක්ෂණික නිෂ්පාදන ක්‍රියාවලියක් දක්වා පරිවර්තනය කරන්න. ඒ නිසා ඒ රටවල් වලින් පිටරට යවන භාණ්ඩ අරන් බලන්න. සිංගප්පූරුවේ 90%කට වැඩි යවන්නේ තාක්ෂණික භාණ්ඩ පිටරට යවන්නේ. එතකොට අපි ගත්තොත් චීනය ගත්තොත් එකම ජපානය අපිට අවුරුදු දන්නවා. එතකොට කොරියාව. එතකොට මේ රටවල් හැම එකක්ම තාක්ෂණික. එතකොට දැන් අපිට මේ තාක්ෂණික භාණ්ඩ ගැන කතා කරලා අපි මේ රටේ නිෂ්පාදනය කරන තාක්ෂණික භාණ්ඩේ මොකද්ද? අපි ආයෝජනය කරන්නේ පර්යේෂණ සඳහා. අපි කියනවා R&D කියලා, රිසර්ච් ඇන් ඩෙවලොප්මන්ට්. අපි ආයෝජනය කරන්නේ කොච්චරද? අපේ දළදේශීය නිෂ්පාදනය 0.11. 0.11 වෙන් කරන්න නුත්. ඒකට ඒවට හේතු තියෙන්න පුළුවන්. ඒ අපිට අපේ ප්‍රමුඛතා පිළිබඳ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ වගේ තියෙන්න පුළුවන්. නුත් ප්‍රශ්නේ තියෙන්නේ අවසාන වශයෙන් අපේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපි කළ යුතු දේවල් ගොඩක් තියෙනවා. ඒ කළ යුතු දේවල් අතර ওই කාරණා දෙකක් තමයි මම සඳහන් කරේ අධ්‍යාපනයේ. එතකොට අනික් අතට අපි සේවා අංශ පුළුල් කරනවා. එතකොට සේවා අංශ කියන ඒවා රඳාපවතින්නේ මොකක් මතද? කාර්මික භාණ්ඩ මත. අපේ සංචාරක ව්‍යාපාරයට අපි කොච්චර භාණ්ඩ පිටරටින් ගේනවද? ওই හදන ගොඩනැගිලි වලට අවශ්‍ය කරන උපකරණ අරම. සෞඛ්‍ය ශාස්ත්‍රය ගන්න. සෞඛ්‍ය ශාස්ත්‍රයට අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය, සෞඛ්‍ය ශාස්ත්‍රයට අවශ්‍ය කරන උපකරණ, ඒ සඳහා අවශ්‍ය කරන අනිකුත් මේ සේරම කොහෙන්ද ගේන්නේ? අධ්‍යාපන ශාස්ත්‍රය ගන්න. අධ්‍යාපන අපේ විශ්වවිද්‍යාලවල අපි පාවිච්චි කරන භාණ්ඩ මොනවද? අපේ කඩදාසි ටික පාව අපි ඊට පිටරටින් ගේනවනේ. මම මේ කියන්නේ ප්‍රවාහන ශාස්ත්‍රය ගන්න. 99% ප්‍රවාහන ශාස්ත්‍රය සඳහා පවතින්නේ පිටරටින් ගේන තාක්ෂණික භාණ්ඩ මත. ඉතින් මෙන්න මේ විදිහට මේක දිහා බැලුවොතින් අපිට මේ අපේ ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගත යුතු මූලික පියවර ගැනීමට විවිධ හේතු නිසා නොහැකි වුණා. ඉතින් මේක අපි කරන්න ඕන. දැන් මේ අපි දැන් අපි දන්නවා දැන් අපේ රටේ විදේශ වෙළඳාම දිහා බලපුවාම අපි විදේශ වලින් ගන්න භාණ්ඩවලට අපිට ගෙවන්න පුළුවන් වෙන්නේ අපි පිටරට යවන භාණ්ඩවලින් ලැබ�න මුදල් බැලුවහම 50%. 50% අපිට අත වශයෙන්ම කියනනම් ගෙවන්න පුළුවන්කම තියෙන. ඉතුරු 50% සඳහා තමයි අපි අර මේ ශ්‍රමිකයන් පිටරට යවල ලබන මුදල් සහ සංචාරක ව්‍යාපාරය කියන මුදලුත් ඒකම ණයට ගන්න මුදලුත් වගේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ආර්ථිකයේ ව්‍යවහය පිළිබඳ ප්‍රශ්නය මං හිතන්නේ ඉතාම වැදගත්. මේක ප්‍රතිව්‍යුහගත කරන්න ඕන. මේක කාර්මික නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නෙවෙයි. මේක අත වශයෙන්ම කෘෂිකාර්මික පිළිබඳ ප්‍රශ්නයක්. අපි කෘෂිකාර්මික ශාස්ත්‍රයේ පර්යේෂණ ආයතන කොච්චර තියෙනවද කියලා කියන්න මට. මෙතන මේ පර්යේෂණ ආයතන අපි ශක්තිමත් කරන්නේ නැතුව අපිට කෘෂිකාර්මික ශාස්ත්‍රයේ විවිධාංගකරණය කරන්න බෑ. දැන් මහාචාර්යතුමා සමහර කාලවලද පොඩි බාධා කිරීමක් සිදුකරන දැන් අපි ආනයන කරන දේවල් තියෙනවනේ. ඔව්. ආනයන කරන දේවල් සහ අපනයන කරන දේවල් මේ කියන කාරණා දෙකම සමහර අය පුරුදු වෙලා ඉන්නවා මේ අපනයනය කරන දේවල් ටික මිල වැඩි වේදෝ කියන විශ්වාසය මත තියාගෙන ඉන්න. ඔව්. සමහර අය පුරුදු වෙනවා මිල වැඩි වේ කියලා ආනයන කරන දේවල් ටික ගෙනල්ලා ස්ටොක් කරගන්න. දැන් අන්න එවැනි කාරණා වගේ දේවල් අපි දැන් ওই කාර්මිකකරණය නොවීම, කාර්මික විප්ලවයට මුහුණ නොදීම, අපේ රිසර්ච් ඇන් අනිකුත් කාරණා වල කියන්නේ පර්යේෂණ වල තිබෙන ගැටලු, අයවැයෙන් අපි වෙන් කරන ප්‍රතිශතයන් වල තිබෙන අඩුලුඩුකම් මේ එකවර 2018 ජනවාරි මාසයේ හෝ නැත්නම් 2017 ජන පනතෙන් ඇතිවෙච්ච කාරණා නෙමෙයි. මේ ප්‍රවණතාව දශක කීපයක් තිස්සේ සිදුවෙන දෙයක්. ඒ නිසා අපිට කිසි අවස්ථාවක අපිට අවස්ථාවක් වෙන්නේ නැහැ මෙන්න මෙයා මෙන්න මේ කාලේ මෙන්න මේක අරක මේක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. අපි රටක් විදියට මේ රටේ සංවිධානය උනේ නැහැ අපිට තියෙන අර්බුද, අපිට තියෙන අභියෝග ජය ගැනීම සඳහා.
ඒ සඳහා මං හිතන්නේ අපිට සැලසු අපිට අපිට එකතු වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් නම් අත වශයෙන්ම කියනවා මම කියනවා මේක මේ ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නෙවෙයි. ආර්ථික විද්‍යාව ඉතාම වැදගත් මේ මේ වගේ දේවල් සාකච්ඡා කිරීම සඳහා ඒ අය තමයි මේව පිළිබඳ අත වශයෙන්ම කරන සංකල්පයක් එකතු කරලා මේවා මේවයි ප්‍රවණතා අධ්‍යයනය කළේ. ඒක නමුත් මේක අත වශයෙන්ම විවිධ වූ විෂයන් සංකලනය වූ ශේෂ්ත්‍රයක්. ඒ කියන්නේ ක්‍රම සම්පාදනය කියලා කියන්නේ විවිධ වූ විෂයන් සංකලනය වූ ක්‍රම. දැන් උදාහරණයක් නම් අපි ගත්තොත් ජනගහන විද්‍යාව හරි වැදගත්. මොකද හේතුව අපේ ශ්‍රම බලකාය, අපේ සංක්‍රමණය, අපේ ඒ වගේ දේවල් පිළිබඳ අධ්‍යයනය කරන්න අපේ ජනහා සංඛ්‍යාලේ පාර්ශ්වෙන්තුවේ ඒ සංඛ්‍යාලේකින් අපිට වැදගත්. ඒකම අපේ සමාජයේ අපේ සමාජ ව්‍යවහාරය හරි වැදගත්. ඒ කියන්නේ අපි දන්නෝ ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න ජනතාව ඇයි මේ නගරවලට සංකේන්ද්‍රණය වෙන්නේ. දැන් අපි යන්නේ දැන් බටහිර බස්නාහිර පළාත ගත්තාම හැමෝම බස්නාහිර පළාතට එන්නේ. ඇයි? ඒකට හේතුව තමයි අපි සම්පූර්ණ මේ බස්නාහිර පළාත තුළ මිනිසුන්ට ඕන දේවල් ස්ථානගත කරලා තියෙනවා. ප්‍රධාන හොඳම ආරෝග්‍යශාලා ටික තියෙන්නේ කොහෙද කියන්නේ? පෞද්ගලික රාජ්‍ය හොඳම පාසල් ටික කොහෙද තියෙන්නේ? ජාත්‍යන්තර පාසල් මම අධ්‍යයනය කරා දැන් අවුරුදු 6කට විතර කලින් ජාත්‍යන්තර පාසල් 100 ගණන්ක් තියෙනවා. එතකොට මේ වගේ දේවල්. එතකොට මේ වගේ දේවල් සමාජමය කරුණු, සංස්කෘතික කරුණු තියෙනවා. අපේ ආගම සහ විද්‍යාව පිළිබඳ කාරණාව. ආගමට මේ රටේ තියෙන තැන අපි විද්‍යාවට දෙනවද? මොකද දැන් ඉන්දියාවේ නේරුතුමා කිව්වා අපේ අල්තාරයේ විය යුත්තේ විද්‍යාගාරයයි කියලා. එතකොට එහෙම කියලා එතුමා මොකද කරේ? එතුමා මුළු ඉන්දියාව පුරාම තාක්ෂණික විද්‍යාල පටන් ගත්තා. IITs පටන් ගත්තා. ඇයි ඒ නේරුතුමා එහෙම කරේ? එතකොට ඉන්දියාව තාක්ෂණික අතින් කොයි මට්ටමද දින කියලා අපි දන්නවනේ. මං හිතන්නේ ඒ නිසා මේ ප්‍රශ්නය අපි මෙහෙම ආරම්භ කිරීම වැදගත්. මේ කාරණාව ඇත්ත වශයෙන්ම අපි විවෘත කළා. අපි මේක ගැඹුරින් පුළුල් සන්දර්භය තුළ දේලා සාකච්ඡා කරන්නට ඕන. ඒ තුලින් පමණයි අපිට මේ ප්‍රශ්නෙට විසඳුම් හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒකම මං හිතනවා මේක සුළු පිටසකට සීමා වෙලා මේක මේ අපේ යාළු මිත්‍රයෝ එක්ක මේ සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නැහැ. රටේ ඉන්න සියලු ශාස්ත්‍රවේදීන් විශේෂඥයෝ මේසෙ වටේට අරගෙන ඒ අයගෙන් අත් වශයෙන්ම කියනනම් අදහස් විමසලා ඒ අය ලව්ව අපි ඒ බලාපොරොත්තු වන කාර්යභාරය ඉටු කරගෙන මේ ප්‍රශ්නෙට දිගු කාලීන විසඳුමක් ගන්න ඕන. මේක කෙටි කාලීන ප්‍රශ්නයක් නෙවෙයි, මේක ඊ ඇතුණු ප්‍රශ්නයක් නෙවෙයි, මේක සෑහෙන කාලයක් තිස්සේ ඇතුණු ප්‍රශ්නයක්. ඒ නිසා ඕන විදිහකට මේකේ වගකීම් බෙදා ගන්න පුළුවන්. මේකෙදි එක කෙනෙකුටවත් කියන්න බෑ මම මේකට කිසිම දෙයක් කළා නෑ. මම ඒ විදිහට මම හිතන්නේ අපිට එහෙම අවශ්‍යතාවයක් නෑ. අපි දේශපාලන දෘෂ්ටියකින් මේවා දිහා බලන්නේ නෑ. අපි මේ දිහා බලන්නේ අපේ පැහැදිලි කරගෙනම හිතවතුනේ තීරණය සමග රැඳී සිටින්නේ තේමාව රුපියල්ට මොකද උනේ කාරණා කීපයක් මතුවුණා. අතර මේ කාරණා මත පදනම් වන මේ තත්ත්වය ඇති උනේ කවුද මේවට වගකී යුත්තේ කියන ප්‍රශ්නයක් මතුවෙනවා. කොමනත් අපි අවසන් වටේදී මුණ ගැහෙනවා යළිත් ලබා ගන්නවා කෙටි රාමයක්.